මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ සහ අපි එකතු වෙලා මේ මේ ප්‍රශ්නය පිළිබඳව සංවාදයක යෙදিলা මේ වෙලාවේදී අපි දෙගොල්ලොම එකතු වෙලා මේ කරුණ පිළිබඳව අපේ අදහස් ප්‍රකාශ කරන්නට මෙම වත්පත් සාකච්ඡාව සම්බන්ධනය කිරීම පිළිබඳව වරාය නගරය පිළිබඳ කෙටුම්පත් පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නට දැන් විශාල කලබලයකින් රජය කටයුතු කරමින් සිටින බව අපිට පේනවා. මේ රටේ මේ වෙනකොට මේ කොවිඩ් වසංගතය නිසා විශාල අවුල් ජාලාවක් අපේ ජනතාව වැටිලා තියෙනවා. ඒ ඇයට පාරට බැහැලා යන්නත් නිදහස නෑ වෙන දවස්. ඒ වගේම දැන් සංචරණ සීමා පනවන්නට කටයුතු කරමින් සිටිනවා. එතකොට මේවැනි තත්ත්වයක මේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් ඒ අනිත් අය ලොකු අරගලයක යෙදෙන කාලේ මේ පනත සම්මත කර ගැනීමට තියෙන කුලප්පුව මොකක්ද කියලා මම ප්‍රශ්න කරනවා රජයෙන්. මොකද එතකොට එහෙම කරන්න කලබල වෙනකොට අපිට හිතෙනවා ඒකේ විනිවිද භාවය පිළිබඳව යම් කිසි සැකයක් අපිට ඇති වෙනවා. අවිශ්වාසය. අවිශ්වාසය. මේ කලබලේ මොකද්ද? මෙවැනි රටේ පොදු උරුමයට පොදු සම්පතට බලපාන පනතක් සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා මේක ජනතාවට හරියාකාරව දැනුවත් කරලා ජනතාවගේ අදහස් උදහස් විමසලා කාලය අරගෙන නේද මෙවැනි දෙයක් සම්මත කරගත යුත්තේ. දැන් මේ අවුරුදු ගානකට කලින් හිටපු ආණ්ඩුව හම්බන්තොට වරාය පිළිබඳව සම්මුතියකට ගිය වෙලාවේදී මේ දැන් රජය කරන ආණ්ඩු පක්ෂයේ ඈයම ඒකට විරුද්ධව තදින් කටයුතු කරා. ක්‍රියා. ඇයි මේ කලබලේ මේවා කරන්නේ අරව මේවා කියලා ප්‍රශ්න ඇහුවා. මම ඒ රජයට අනුග්‍රහය දක්වනව නෙවෙයි. නමුත් ඒ තියෙන කලබලේ මේ කටයුත්තේදී ඊටත් වඩා කලබලයක මේ කරන්න යන වැඩපිළිවෙල පිළිබඳව මට ලොකු ප්‍රශ්නයක් අපේ ජනතාව වෙනුවෙන් ලොකු ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. අනිත් එක මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා 2019 මැයි මාසයේ 31 වෙනිදා අපි භික්ෂුන් වහන්සේලාගේ නායක හිමිපාණන් වහන්සේලා පිරිසක් සමග MCC ගිවිසුමට විරුද්ධව ඒ MCC ගිවිසුම පිළිබඳව කරන ලද සාකච්ඡාවක් ප්‍රතිඵලයක් වශයෙන් අපි ලියවිල්ලක් ප්‍රකාශයට පත් කරා. මහානායක හාමුදුරුව සහ අනුනායක භික්ෂුන් වහන්සේලා කීප නමක් මස්සම් කරලා මේ රටේ සම්පත් විදේශීය බලවේගවලට පාවිච්චි කරන්න බලය දෙන්න එපා කියන එක ඉල්ලමි. එතකොට ඒ ප්‍රශ්නේම තමයි මෙතනදිත් බලපාන. රටේ සම්පත් අනුන්ට පවරන්නට කලින් ජනතාවගෙන් අහන්න ඕනේ. මොකද අපේ හාමුදුරුව කිව්වා වගේ මේ රට අයිති ජනතාව. ඒක දේශපාලන ලෝකයේ නායකයන්ට අයිති නෑ. ඔවුන්ට ටික කාලයකට භාරකාරත්වය හිමි කරනවා විතරයි. ඒ නිසා ඔවුන්ට වගකීමක් තියෙනවා ජනතාවගෙන් අහන්න මේවා සම්බන්ධ. දැන් උසාවියේ තීන්දුව තුලින් වගන්ති 25ක් සංශෝධනය කරන්නද කියලා කියපු වෙලාවේදී දැන් ඒ තීන්දුව කියෙව්වේ ඊයේ අදයි අතර දැන් ඡන්ද විමසීමක් තියන්ද කොහොමද එකපාර කලබලේ මේක කරන්නේ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා පුළුල් කතිකාවතක් ඇති කරලා ජනතාව දැනුවත් කරලා සෑම දිනාගේම අදහස් උදහස් විමසලා මෙම පනත ඉදිරිපත් කරන්නට කටයුතු කරන්න කියලා දැනට මෙම ඡන්දය කල් දමන්නට කියලා මම ඉතාමත්ම ඕනෑකමින් ජනතාවගේ පැත්තේ ඉඳලා කතා කරමින් මම ඉල්ලීමක්. Breaking.lk